ගයිස් වෙල්කම් බැක් ටු කනිෂ්ක වීඩියෝ බ්ලොග්ස් අනිදින් අදත් අපි සරසන් ට්‍රැවල් එකක් පටන් ගන්න හදන්නේ. ඉතින් අපි ගමනාන්ත කොහෙද කියලා අපි යනකමන් ඔයාලට කියන්නම්. ඒ වගේම තමයි ඉතින් අපි දැන් ඉන්නේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන 55 පොඩි මිනිකි ට්‍රේන් එකේ. ඉතින් අපි විශේෂයෙන් ට්‍රේන් රයිඩ් එක ගැන වීඩියෝයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි channel එකේ අපි ගොඩාක් ට්‍රේන් රයිඩ්ස් ගැන වීඩියෝ කරලා තියෙන නිසා ඉතින් අපි මේ යන ගමන අතරතුර අපිට හම් වෙන විශේෂ තැන් මොන හරි හම් වුණොත් වීඩියෝ එකකට කරන්න. ඉතින් වීඩියෝ එක දිගට බලඳිලා ඉන්න. මම හිතා මේකත් අපේ travel videos බලන්න කැමති අයට හොඳ වීඩියෝ එකක් වෙයි. අපි කිදැම කියන්නේ මොනවද ඉස්සරහට වෙන්නේ කියන්නේ කියලා. ඉතින් බලමුනේ. දෙන්න අපි දැන් මේ යන්නේ අපි දෙන ගොඩාක් ආදරය කරන වගේම ආස කරන ඩෙස්ටිනේෂන් එකකට. අපි දෙන මේ පාර තනියෙන් නෙවෙයි යන්නේ, අපි යාළුවෝ දෙන්න ඔන්න අපිත් එක්ක ගමනට එකතු වෙනවා. ඉතින් එයාලා මේ නගින්නේ අපේ පොඩි මිනිකි ට්‍රේන් එකට පෙරාදෙනිය හන්දියේ. ඉතින් උදේශී හෂානුයි තමයි අපිත් එක්ක එකතු වෙන අනිත් යාළුවෝ දෙන්න. ඉතින් අපිට ආගියතරතුර ගොඩක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි එහෙම කතා කර කර අපි ගෙන අපු කෑම කන ගමන් හිම ගොඩාක් හරි මිශිල් එකේ. ඉතින් දැන් අපි මේ ට්‍රේන් රයිඩ් එක යන ගමන් තමයි ඉන්නේ. ඉන්න අපි දැන් මේ යන පොඩි මැණිකේ ට්‍රේන් එකේ එදානම් ඩිලේස් ගොඩක් වුණා, ඩිලේස් කීපයක් තිබුණා. ඉතින් අනිත් ට්‍රේන්ස් එනකම් ඉස්සරහින් ඉන්න ට්‍රේන් එක එනකම් ස්ටේෂන් කීපයකම මග නවත්තගෙන හිටියා. ඉතින් අපිට මේකෙදි රොසෑල්ල ස්ටේෂන් එකෙන් බහින්න හම්බුණා. ඒ වගේම තමයි ග්‍රේට් වෙස්ටර්න්, ඇත්තටම ග්‍රේට් වෙස්ටර්න් වලට එදින අපි නිදාගෙන හිටියේ. ග්‍රේට් වෙස්ටර්න් වලට ආවට පස්සේ තමයි ඇත්තටම ඇහැරුණේ. ඉතින් අපි දැන් ඉන්නේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකේ. ඉතින් මේකත් ලස්සන ලස්සන ස්ටේෂන් එකක්. ඉතින් ගොඩක් කල් ආසාවෙන් හිටියා මේ ග්‍රේට් වෙස්ටර්න් එකෙන් බහින්න. ඒ චාන්ස් එකක් හම්බුනේ නැහැ. ඔන්න ඉතින් අදේ චාන්ස් එක හම්බෙලා තියෙනවා. ඉතින් අපි ට්‍රේනින් ෂුට්ටක් විතර නවත්තම් ඉන්නවා අනිත් ට්‍රේන් එක එනකම්. අපිට පොඩි චාන්ස් එකක් හම්බුණා ට්‍රේනින්ගෙන් පලයන් බහින්ද. ඉතින් දැන් මේ බහල ප්‍රෙස්ටිජල් කියන සුන්දරත්ව බලන ගමන් තමයි ඉන්නේ. ගොඩක් කලාර මේ වීඩියෝ බැහැලා තියෙන්නේ නේ. අද හොඳට පාටි පොලිස් ස්ටේෂන් එකෙන් බැහැලා මේ පාර තියෙන හෝටල් තැන්නට යන පාර. ඉතින් ඒක දිගේ තමයි අපි දෙගෙන යන්නේ. අර උඩ තියෙන රේල් පාර. ඉතින් අපි පාටිපල ස්ටේෂන් එකෙන් බැහැලා හොටල් තැනට යන පාරේ චුට්ටක් ඇවිදගෙන යන්න ඕනේ. මම හිතර මීටර් 50ක් විතර ස්ටේෂන් එකෙන් නම් බැලුවම නම් ඇත්තටම පේන දුර. ඉතින් අපි මුලින්ම දන්නේ නැති නිසා තමයි අපි තැන හොයාගෙන හොයාගෙන වගේ ගියනට එහෙම අමාරු නැහැ. ඇතර තමයි තැන. ඉතින් සැඟවුන සරසන කැනල් එක. ඉතින් මෙතන ඉන්නේ අපි බලමු. ගොඩක් කට්ටි ඉන්නවා.
ඉතින් මෙතන මං හිතන්නේ මෙතන තියෙන කාලගුණ විපර්යාසයත් එක්ක තමයි මේ ගස් ඔක්කොම එක පැත්තකට වගේ ඇලවිලා වගේ තියෙනවා. ගස් සේරම නැමිලා වගේ තියෙන. ඒ වගේම මෙතන හරිම ලස්සන පුංචි ඇලපාරක් තියෙනවා. ඉතින් අපි මේක කලින්නම් දැකලා තිබුණේ හරිම ලස්සන විදිහට, හරිම ලස්සන කොළපාටට පෙඳ පාසි වලින් වෙහිච්ච ඇලපාරක් විදිහට තමයි අපි ෆොටෝස් වල දැකලා තිබුණේ. නමුත් අපි යනකොට නම් එහෙම ඇත්තටම තිබුණේ නැහැ. මං හිතන්නේ ගොඩාක් කට්ටිය ඉතින් අර මෙහෙම දැනගත්තාම යනවනේ එතන ගිහිල්ලා ඉතින් අපේ අය කරන්නේ එක විනාශ කරන එක. ඉතින් ඇත්තට මෙහෙම අර ගොඩාක් ලොකු ලස්සන තිබුණෙත් නැහැ. නමුත් ඇත්තටම ඉතින් අපි අර ෆොටෝස් වල දැකපු තරම් ලස්සන නොවුනට ඇත්තටම හරිම නිදහස් තැනක්. හැබැයි ඉතින් අපි ඒ වෙනකොටත් මෙතනට ගොඩක් කට්ටිය අපි ඉද්දිත් ඇවිල්ලා හිටියා. ඒ වගේම අපි යනකොටත් මෙතනට ගොඩක් කට්ටිය ආවා. හයි, ඔන්න අපි ඔහියට ආවා. හයි, ඔන්න ඉතින් අපි ඔහියෙන් බැස්සා. ඉතින් අපේ වීඩියෝස් බලන කටින් දන්නවා අපි ගොඩක් මාස කරන තැන තමයි ඔහිය කියලා කියන්නේ. ඉතින් අපි කීප සැරයක්ම ඔහිය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මගේ තර්ඩ් ටයිම් වගේ. මගේ නම් නෙමෙයි 20 ටයිම් වගේ පොඩි කාලේ නෑ. ඉතින් අපි ආසම තැන තමයි ඔහිය. හොටන් තැනට යනවා නම් මෙතන තමයි යන්න තියෙන්නේ. පිටිපස්සේ අර පැත්තේ. ඉතින් මේ පාරට අපි අනිත් නෙවෙයි යන්නේ. අපිත් එක බෑලු දෙන්න ඉන්නවා. එයාලා දෙන්න කලින් ආවා අපිත් එක්ක. කලින් අපිත් එක්ක ආවා අපි. මම ෆස්ට් ටයිම් ඔහි එනකොට ඒගොල්ලෝ අපිත් එක්ක ආවා. ආ වීඩියෝ එකක් කරේ. වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මේ ෆොටෝ අපි එයාලත් එක්ක වීඩියෝ එකක් කරන්න ඉපාරේ. ඊයේ පාර අපි ආපු වෙලාව වීඩියෝ එකක් කරා. එතකොට අපි එතකොට අපි ඊයේ හොටන් තැන. හොටන් ප්ලේස් උයි. ඒක ලිප්ලන්. දේශි හයි කියත් ඔහිය. ඔන්න අපි තැනට. හයි, ඉතින් අපි හැමදාම ඔහිය වෙලා ඉන්න අපේ ඔහිය ගෙදර තමයි මේ. ඉතින් අපි බලමු අපේ රූම් එක මොනවාගේද කියලා. අපි ගිය පාරත් රූම් ටෝ එකක් කරා. ඒත් අපිට ඒක නාන වෙරි වුණා. ඔන්න මේ පාරට මේක අනිවාර්යෙන්ම දාමු. අපි තමයි අපි හැම අවුරුද්දෙම ඇවිල්ලා ඉන රූම් එක. මේක ඕපන් කරෙත් අපි තමයි. මේක ඉස්සෙල්ලා ඕපන් කරෙත් අපි. ඉස්සෙල්ලා අපි හිටිය අපි. මේ තමයි අපේ මේක. මේක තමයි අපේ මිරේක. හයි. හයි. ආදී නේද දිනා. සෆර් කක්. පොඩි ටේබල් එකක්. ටවර් එකක්. ඉතකොට අපි දැන්නම් මචන නම ඉතර තිනේ අපි ඉතින් අද ඊළඟ ස්ටේෂන් එකට යන්න හදන්නේ. ඒකත් සර්ප්‍රයිස් එකක්. වීඩියෝ එකත් එක දිගටම නැදිලා ඉන්න. ඉතින් අපි දැන් මේ ඉන්නේ ඔහිය සයිනිසියම් හෝම් ස්ටේ එකේ. ඉතින් අපි දැන් අවුරුදු තුනක් හතරක් එක දිගට මෙහි හැම අවුරුද්දෙම එනවා. ඉතින් අවුරුදුත් ආවා. අපේ
හෝම්ස්ටේගේ අක්කි මුතු අක්කේ ඉතර මේ අයියා ඉතින් ඔයාලත් මේ පැත්තේ ඉන්න හිතාගෙන ඉන්නවන මෙහෙන්න අනිවාර්යෙන්ම එයා ගොඩක් රස්සට කෑම හදල දෙනවා ඒ වගේම අපිට අපේ ගෙදරක ඉන්නවා වගේම මෙහෙ ඉන්න පුළුවන් ඉතින් ඔයාලත් ඔහිය පැත්තේනවන මෙහෙන්න ඔන්න ඉතින් අපි ඔහිය හෝම්ස්ටේ එකේ අක්කි හදලා දුන්න රසම රස බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉතින් අපේ තුන්වෙනි දවස පටන් ගන්න තමයි මේ හදන්නේ ඉතින් අපේ ට්‍රැවල් එකම අපි කොටස් දෙකකට තමයි ඔයාලට ගේන්න හදන්නේ. ඉතින් අපි පළවෙනි එක අපි මේ වෙනකොටත් දාලා ඉවරයි. ඉතින් ඇත්තටම අපි ෆස්ට් ඩේ එකයි තර්ඩ් ඩේ එකයි දෙක එකට තමයි ඔයාලට පෙන්වන්නේ. සෙකන්ඩ් ඩේ එක දිග වැඩි නිසා අපි වෙනමම වීඩියෝ එකක් විදිහට ඔයාලට මේ වෙද්දිත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දෙවැනි දවසේ ගියේ ඔහිය ඉඳන් දෙවිල් ස්ටයාකේස් එක හරහා ලංකා ඇල්ල බලාගෙන බඹර කන්දර තමයි අපි ගියේ. බඹර කන්ද දිය ඇල්ල බලන්න තමයි ගියේ. ඉතින් ඒක ෆුල් ඩේ එකක් විදිහටම තිබුණු නිසා ඒක ලොකු වීඩියෝ එකක් තිබ්බා. ඉතින් ඒක අපි වෙනමම අපේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක කලින් වීඩියෝ එක. ඉතින් ඒකත් බලපු නැති කෙනෙක් කවුරුහරි ඉන්නවනම් අපි ලින්ක් එක දාන්නම් ඒකත් බලන්න. රෝඩ් එකේ තියෙන්නේ මේ ෆොටෝ ලොකේෂන් එක මේ දරා වැටිලා බැලේ. දරා වැටිලා පොඩ්ඩක් මෙහෙට එනකෝ. හරි. ඇයි? හරි. ඇයි? නෑ නෑ. ඇතුලේ එක එක ලියලා තියෙන අපේ නේ. හරිද? ඇතුලේ එක කුණුහරුප ලියලා ඒකයි. හරිම ලස්සන මේ. මේ පාර ලස්සනට තිබ්බා. ෆොටෝ ලොකේෂන්. මේ වහලේ කැඩලා තිබ්බේ නෑ. ඕ මේ මෙතන මේ මෙහෙම කැඩලා තිබ්බේ නෑ. නෑ නෑ මුකුත් නෑ ඒක. උලඟට එහෙම කැඩලා ගිහිල්ලා. TikTok short නේ ගොඩක් තිබුණා මෙතන මේ ඒක දැන් කඩා වැටලා අපි ගියේ පාර මෙතන බල බල ගියා නෙමෙත් නෑ අද නැත්තුව මෙතන ඉඩක් තියෙනවා කැම්පින් සයිට් එකක් වගේ එකකුත් පෙනෙනවා බෝතල් කට තියෙනවා පරිස්සමෙන් බීලා තියෙනවා අන්න ආ උඩත් එකක් තියෙනවා කැම්පින් සයිට් එකක්ද මන් ඉතින් ඔහිය හොටන් තැන්න පාරේ තියෙන තවත් එක ලස්සන ඩෙස්ටිනේෂන් එකකට තමයි අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් අඩි ෆොටෝස් එහෙම අරගෙන දාලා තියෙනවා. ඉතින් මේකත් මේ තැනත් මං හිතන්නේ ගොඩක් වෛරල් වෙලා තියෙන්නේ TikTok ෆොටෝ සෝෂල් මීඩියාසල වෛරල් වෙච්ච තැනක්. ඉතින් මං හිතන්නේ මෙතන සමහත්ස එහෙම තියෙනවා මේක අතහැරලා දාපු කැම්පින් සයිට් එකක්. අන්ඩිවිල් ස්ටයක් ඉස් පාර හොඳට පේනවා. අපි ගියේ ගිහපු පාර ලස්සනට පේනවා. අපි ගිය පාර හොටන් දැන් නැද්දි මේ හරිය මීදී නේද? පේන්නේ මුකුත් පේන්නේ ඔහු මේවා. ඊයර ලස්සනට පේනවා උදේසි. අපි ගියාද? ඒකනේ ඒක දැක්කා හිතන එච්චර කන්දක් ගියාද කියලා. දැන් ගොඩක් උඩ නෑ මේ ටික නම් දාලෙන් දැනුනේවත් නෑ එහෙම අපිට මේ හරිය තමයි රේන්බෝ එක ඇවිල්ලා තිබ්බේ අන්න අර ඒ කඳු පේනවාද පේනවා අර උඩ උඩත් කඳු පේනවා උඩත් කඳු පේනවා ඒ කැමරාවට පේනේද පේනවා ලාවට කල් ලස්සන අද පෑයි පායලා තින්නේ නේ ඒකින්ද ලස්සනයි දැන්වත් ලස්සන ෆොටෝ ටික ගන්නවා හරිද එක මගේ නම් දෙවැනි පාර හෝටන් ප්ලේස් යන. ඉතින් ගිය පාර වීඩියෝ එක අපි පහලින් දාන්නම්. එදා අපි යනකොට වහිනවා. පැස්ස මීදුමත් එක වෙනමම වයිබ් එකක් තිබ්බේ. ඒත් අද නම් වහින්නේ නැහැ. හරිම පැහැදිලි වියලි කාලගුණයක් තමයි අද තියෙන්නේ. ඉතින් දැන් වෙලාව උදේ 10ට විතර ඇති. තාම හොඳින් හොඳට හිරු එළිය ඇවිල්ලා හරිම කියන්නේ අවුවක් රස්නයක් තිබුණට හුලඟයි සීතලයි එක්ක
ඒක කැපිලා යනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම විඳින්න ඕනි දෙයක්. ඉතින් ඔයාල මේ දකින්නේ හෝටන් තැන්නේ එන්ට්‍රන්ස් එක. ඉතින් අපි හෝටන් තැන්නේ එන්ට්‍රන්ස් එකත් පාස් කරගෙන තමයි අද අපි හෝටන් තැන්නේ යන අනිත් ඩෙස්ටිනේෂන් එකට යන්නේ. වර්සෙන්ස් එතකොට බේකර්ස් ෆෝල් එහෙම බලන්න යනවා නම් ඔයාලා මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් තමයි ඇතුල් වෙන්න ඕනේ ඒ ට්‍රේල් එකට ඔයාලා යන වාහන නවත්තලා. ඉතින් අපි අද එහෙම නෙමෙයිනේ යන්නේ. අපි හෝටන් තැන්නේම තියෙන වෙනත් තැනකට තමයි යන්නේ. හයි ගයිස්, ඔන්න අපි හොටන් ප්ලේස් වල තොටුපළ කන්ද හයික් එක පටන් ගන්න තමයි හදාන්නේ. තොටුපළ කන්ද ට්‍රේල් එක ස්ටාර්ට් කරන තැන තමයි ඉන්නේ. ඉතින් මේ තොටුපළ කන්ද කියන්නේ ලංකාවේ හතරවෙනියට නේද, මම හිතන්නේ හතරවෙනියට උසම කන්ද. එතකොට මේක කියන මේක රාවණ රජ සම්බන්ධ සිද්ධි කීපයකුත් මේකේ තියෙනවා. රාවණාගේ මේ දනුගොඩනේ මෙතන මේ ලෑන්ඩ් කරපු තැන කියලාත් කියනවා. දැනගන්න ලැබිච්ච විදිහට නම් මෙතන ට්‍රේල් එකේ කිලෝමීටර්ස් දෙකක් තමයි තියෙන්නේ. උඩට යන්න අපි බලමු ඉතින් අපිට පුළුවන් වේවිද කියලා මේක සම්පූර්ණ කරගන්න. ඒ වගේම තමයි මේක මේ කඳුකර කොටියන් බහුලව ගැවසෙන ව්‍යාග්‍රය බහුලවසෙන ප්‍රදේශය. ව්‍යාග්‍රය නෙමේ කොටි, ව්‍යාග්‍රය නෑ ලංකා කොටි බහුලව ඉන්න තැන. අපන් දැක කලින් වීඩියෝ එකකත් මේ ඉස්සරහා මෙතන ඉන්නවා මේ කොටි පවුලක් ඉන්නවා වීඩියෝ එකක දැක්ක. යන්න කලින් වොෂ්රූම් යනවා. වොෂ්රූම් එකකුත් තියෙනවා මෙතන. මෙන්න මේ වැදගත්ම දේ. ඉතින් මෙතන ගහලා තියෙනවා බෝඩ් එකක් තනිව පාගමනින් යන්න එපා කියලා. තොටපොල කන්ද අක්ෂිතේ ට්‍රේල් එක ඇතුලේ පටන් ගත්තා යන්න. හොඳ උඩුවියනක් තියෙනවා නේ. සීතලයි. මෙන්න කොටි අසුරු තියෙනවා පටන් ගත්ත හැටිය. ඉතින් මේ තොටුපොළ කන්ද ශ්‍රී ලංකාවේ තුන්වෙනිට උසම කන්ද. ඉතින් මම මුලින්ම වීඩියෝ එකේ මුලදී හතරවෙනිට උසම කියලා කිව්වේ මට සමාවෙන්න මට පොඩි වැරදීමක් වෙලා. නමුත් භූවිෂමතා අනුව භූගෝල විද්‍යාවට අනුව ශ්‍රී ලංකාවේ තුන්වෙනිට උසම කන්ද තමයි මේ තොටුපොළ කන්ද කියලා කියන්නේ. ඉතින් මේ තොටුපොළ කන්ද මීටර් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2360ක් උසකින් තමයි පිහිටලා තියෙනවා කියලා කියන්නේ. මේ තොටුපොළ කන්ද ගොඩක්ම තියෙන්නේ පට්ටිපොළ එන්ට්‍රන්ස් එකේ. හෝටන් තැනට පිවිසෙනකොට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවනේ. එකක් ඔහිය හෝටන් තැන මාර්ගය, අනිත් එක පට්ටිපොළ පැත්තෙන් එන එක. ඉතින් පට්ටිපොළ පිවිසුම ආසන්නේම තමයි මේ තොටුපොළ කන්දට යන මාර්ගය වැටලා තියෙන්නේ. මම අපි එලිමහනකට යම් කිසි උඩකට ඇත පේන. ඔව්,
ඉතින් පට්ටිපොල පැත්තෙන්ගෙන කෙනෙකුට නම් ඉස්සෙල්ලාම හෝටන් තැනට කලින් හම්බ වෙන්නේ මේ තොටුපොල කන්ද. ඉතින් ඒ වගේම තමයි කවුරු හරි ට්‍රේන් එකේ එන්න හිතන් ඉන්නව නම් හෝටන් ප්ලේස් වලට තොටුපොල කන්දට යනවා නම් ඔයාලා බහින්න ඕනි පට්ටිපොල ස්ටේෂන් එකෙන්. පට්ටිපොල ස්ටේෂන් එකෙන් බැහැලා හෝටන් තැනට යන පාරේ ආවොත් හරිම ලේසියෙන් මදිරි කිලෝමීටර් 2-3ක් වගේ යනකොට තමයි මේ තොටුපොල කන්ද හම්බ වෙන්නේ. ඉතින් මේ තොටුපොල කන්ද ට්‍රේල් එකටම මං හිතන්නේ කිලෝමීටර්ස් 2යි තියෙන්නේ. ඉතින් අපි 4 දෙනා එකටම තමයි මේ ගමන ගියේ. වෙන්ව ගියේ නැහැ අපි 4 දෙනා එකටම තමයි. මොකද මේක වටේම බෝඩ් ගුඩ් ගහලා තිබුණා. මේ කඳුකර කොටියන් බහුලව ගැවසෙන ස්ථානයක් විදිහට. ඒ වගේම මේකේ ගොඩක්ම බයම කොටස තමයි මේකේ ඉස්සරහා තිබුණේ. කියන්නේ එන්ට්‍රන්ස් එක හරිය තමයි ගොඩක්ම ඒගොල්ලෝ ඉනොයි කියලා බෝඩ් ගහලා තිබුණේ. ඉතින් ඒ නිසා අනික තනියෙන් යන්න එපා කියලා ගහලා තිබ්බ හින්දා අපි 4 දෙනා පුළුවන් තරම් එකටම තමයි ගමන් කරේ. අපි තොටුපොල කන්දේ එන්ට්‍රන්ස් එක ළඟ ඉඳලා මෙතන දැන් මීටර් කිලෝමීටරයක් විතර ඇවිල්ලා ඉන්නේ මැදට. මෙතන යකර හොඳට පේනවා. අර පැත්තෙන් හෝටන් ප්ලේස් පේනවා. ඒ වගේම කඳු පන්තින් ගොඩක් පේනවා. උලඟක් තියෙනවා. දැන් දැන්ට ආවෙනික ගස් ටික තියෙනවා. අපි දන්නේ නැහැ වීඩියෝ එකට කොච්චර දුරට ඒක පෙනෙයිද කියලා. මට මාරම ලස්සන ග්‍රීන් එක එක ග්‍රීන් කලර්ස් තියෙනවා. මාරම ලස්සන. හෙබන්. අම්බේ වල ෆාම් එක අර අලුත් ෆාම් එක පේනවා. හරි අරක පේනවා. ලම්බර ගර වෙන හතින් හම්බෙල මෙහෙත් වෙන ආවෙන මේවට මෙහෙටම ආවෙන කලස් නේ හම්බෙල ෆාමිලක් ෆාමි ගස්සල හැඩතල බා ගස්සල හැඩතල මේද හැපෙන්න මේ මේ ගස්සනේ මේ ශාක මෙතන තියෙන ශාක එක 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 විදිය මේක මැලිච්ච ගහක් නෙමෙයි මේකේ මේ බාන්නේ ඇඳලා තියෙන පෙඳ පාසි මොහරම ලස්සනයි කියාගන්න වචන නැහැ ප්‍රාග් ඓතිහාසිකයේ ගස්තිනා මේ තොටුපොල කන්දේ මොඳ නැහැ. අපි ලං කරලා බලමු. මේ වල මේ ජඩේ එහෙම රඳවගෙන තියෙනවා. අල්ට මතකද හොතන් හොටන් තැන්නේ අපේ මේ වීඩියෝ එක බා. අපි මෙතන ඉඳන් ආවා. අපි කිය දැන නම් ඊවල මේ වත් අපි ගිය ටිකක් පස්ස දාසනේ. මේ වල වතුර අර ඇක්කිරියක් කිරිපා. දැන් ආශිට වෙලිලා ඉන්නේ. ආයේ මේක වැස්සහම අබේවෙල ෆාම් එක අර අතන නිල් පාටට පේන්නේ අලුතින් ඉදි කරලා තියෙන අබේවෙල ෆාම් එක. ඉතින් අබේවෙල අර සුලම්බරා ගල පිටිපස්සෙන් ඈත් චූටිට ගෙවල් පේන්නේ කොහෙද? ආ නුවරඑළිය. නුවරඑළිය අර ඈතින් පේන්නේ. පිටුතලාගෙන ඇවිදිනවා.
කියන්නේ අපි අර ඇතර යනකම් පේනවා මද නූරෙලි දිස්ත්‍රික්කම් වගේ පේනවා මෙතනට ආවොත් ඒ වගේ දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ශ්‍රීපාදෙත් හොඳටම පේනවා, නමුත් අදනම් අපි දැක්කේ නැහැ ඇත්තටම ශ්‍රීපාදස්ථානයේ වලාකුළුට පැහිලා තිබුණේ. ඒක ඉතින් සමහර කාලවලට වලාකුළු ඈත්තනම ඈත්තනවා. ඉතින් අපි ගොඩක් වෙලා මෙතන හිටියෙත් නැහැ. ඇත්තටම මේ උඩ තියෙන්නේ මේ විදිහට තව එකක් තමයි තියෙන්නේ. ටෙලිෆෝන් හරි මොන හරි සංඥා පද්ධතියක් තියෙන කුළුණු පද්ධතියක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපිට තොටුපොළ කන්ද ට්‍රේල් එකට ලොකු වෙලාවක් ගිය නැති නිසා එදා දවසේ අද දවසේ භාගයක් විතරු නිසා අපි තීරණය කරා ඒක නිකම්ම යන්න නොදී ඒකිනුත් අපි තව මොන හරි තැන්වලට ටිකක් යන්න ඕනි කියලා. ඉතින් ඔන්න අපි එහෙමම පට්ටිපොළ පැත්තට යන තීරණය කරා. ඉතින් අපි මේ පට්ටිපොළ පැත්තට යන ගමන් තමයි ඉන්නේ. පොටන් ප්ලේස් යද්දී එහෙම මෙතන පහු කරගෙන තමයි යන්නේ. ඒ වගේම තමයි ඉතින් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල බණ්ඩාර බදුල් බණ්ඩාර හපුතල යනවනම් ඒත් පටිකොල ස්ටේෂන් එක පාස් කරගෙන තමයි යන්නේ. ඉතින් අර ඇල්ලොඩිසි වගේ එනවනම් පටිකොල ස්ටේෂන්ගේ පොඩක් බැහැලා ඉන්න පුළුවන් වෙනවා. අර ආවේ අපි අර පානෙන් අපි ආවේ අපි හරිම ලක්කී කියලා හිතන මොකද අද දවසම හරිම ක්‍රිය එකනේ පුදුම ලස්සන විදිහට වටපිටාව තිබුණා. හරිම ලස්සන පැහැදිලි අහසක් තිබුණා. අපි කලින් විඩියෝ එකක් දාලා තිනවා අපි වෙ ෆාමිලියේ. මේ දින අලුතෙන් හරි
ගිය පාරපු වෙලාවේ අබේවල වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අබේවල ගිහින් නැති කෙනෙකුට පුළුවන් මේක බලන්න. ඉතින් මෙතන මේ සුරන් බලාගාරේ හරිම ලස්සනයි මෙතන. ඉතින් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ කන්දැල ජලාශය. ඉතින් මේ කන්දැල ජලාශයේ තියෙන ලස්සනම ලස්සන කඳු පන්තිනුලින් වටවලා. ඉතින් නුවරණ ඉඳන් පටිපොල යන මාර්ගය තමයි මේ පිරිමාණ පහු කරගෙන යද්දි තමයි මේ කන්දැල ජලාශය හම්බෙන්නේ. ඉතින් කන්දැල ජලාශය තියෙන හග්ගල රක්ෂිතයට මායිම් වෙලා. මේ පාර ට්‍රැවල් එකට අපි කන්දැල ජලාශයට එකතු කරගන්න හිතුවා. මේ හරිම ලස්සන නිෂ්කලංක තැනක්. ඉතින් ආයෙත් පුළුවන් අපේ වෙල පටිපොල පැත්තට එනවා නම් හෝටන් ප්ලේස් එනවා නම් මේ කන්දැල ජලාශය පාස් කරගෙන තමයි යන්නේ. ඉතින් මෙතන අපි ආවේ අපේ වෙල පැත්තෙන්. ඉතින් ඔයාලා නූරලි පැත්තෙන් එන ආවත් වලට හම්බ වෙනවා. ඉතින් මේ ලස්සන මාන නිෂ්කලංක තැනක්. මෙතන බෝට් රයිඩ්ස් උත් තියෙනවා. අපි ගණන් ඇහුවා, අපි ගියේ නැහැ. රුපියල් 2000ක් කිව්වා මේ ජලාශ වටේ බෝට් එකේ ගිහින් ඉන්න. ඉතින් පැපිතර යනවා ඒකේ වගේ තමයි. එතන මේ පුංචි පුංචි කෑම කඩ ටිකකුත් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න උගල මේ පැත්තේ එනවා නම් කෑම අරගෙන පොඩි දෙයක් හරි ගන්න. ඉතින් එයාලත් ඒ බිස්නස් එකෙන් ජීවත් වෙන්නේ. ඉතින් හරිම නිෂ්කලංක, හරිම ලස්සන තැනක්. ඒ වගේ තමයි සීතලයි, හරි මාරම රිලැක්සින් ප්ලේස් එක. අවුව තිබ්බට ඉබ්බටක තේරෙන්නේ ගොඩක් අවුවයි. එහෙමද ගැතරම් තේරෙන්නේ අර සීතලයි හුලගත් එක්ක. ඒක අපි දැන් මේ දෙක පාටි තුනට විතර ඇති. හරිම රිලැක්සින් ප්ලේස් එක. හිතන අපි මේ පාර ට්‍රැවල් එක ගොඩක් මාරම කියන්නේ මේ ඔව් ගොඩක් තැන්වල ඇවිද්දා. ඉතින් මුදල් හිතන විතර මේ පාර ට්‍රැවල් එකේ අර අපිට මිස් වෙච්ච තැන් අඩුයි. අපි හිතුවත් නැති දැන් වලට අපිට එන්න පුළුවන්. දැන් තව දැනකට යන්න හිතන්නේ. දැන් තව දැනකට යන්න හිතන් ඉන්නේ. දිගටම නැදිලා ඉන්න අපිත් එක්ක. ඉතින් ඔයාලත් නුවරෙලි පැත්තේ එනවා නම්, අබේවැල පට්ටිපොල පැත්තේ යනවා නම් මේ කන්දැල ජලාශය පහු කරගෙන තමයි ඔයාලට යන්න හම්බ වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කන්දැල ජලාශය ළඟදී පොඩ නවත්තලා මේ ළඟ තියෙන පෙට්ටි කඩේකින් තේ කෝප්පයක් එහෙම බොන්න අමතක කරන්න එපා. කියන පරක් කොට දාලා ඉවරයි නිතරම. නිකන් කියපු ටිකට දාලා ඉවරයි නිතරම. ඌ වේහේ. මෙයා මේ චස් කිව්ව විතරයි. මොඩ එක වෙනස් කරලා මේකට දාලාත් ඉවරයි. අපේ දුවේ මෙයා පහක් කරක ඇවිදලා. ඒක අපේ එළියට ද. මොකද? ඉන්දියන් සගරත් වෙනවානේ. ඔව්. මේක මතින් ඉන්දියන් පාලක් කිසි. ඒක මම හිතන්නේ. කැමිස්නේ. ඔව්. ඉතින් දැන් අපි වෙල ෆාම් එක ළඟ ඉන්නේ. අ ඉතින් මේ දවස් වල ෆාම් එක බලන්න යන දිනේ නැහැ. මොකක් හරි සතුට දිනේ රෝගයක් වුණා කියලා.
ප්‍රොඩක්ට්ස් තියෙනවා ගන්න. ඉතින් ඔයාලට ඒව ගන්නත් පුළුවන්. මෙතන මේ ලන්ච් ගන්න පුළුවන් කට් සදලා තියෙනවා. ෆාම් එක ගැන ෆුල් වීඩියෝ එකක් අපේ ෆාම් එක ගැන වීඩියෝ එකක් තියෙන නිසා අපි මේක වෙනින් විශේෂයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ අපේ වෙල ෆාම් එක විතරක්ම වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඉතින් අපි ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඔරලිය එන්න කරහල් බලාපොරොත්තු ඉන්නන අපේ වෙල ෆාම් එකට එන්න. ඉතින් ගයිස් අපි හෝටන් ප්ලේස් මැලින් ඔහි පට්ටිපොල අබේ වෙල පැත්තට ගියපු පාරෙන්ම තමයි අපිට ආපහු ඔහියට යන්නත් වෙන්නේ. ඒ කියන්නේ හෝටන් ප්ලේස් මැදින්ම තමයි. ආපහු සැරයක් ඔන්න හෝටන් ප්ලේස් වලට ආවා. ඉතින් ඔන්න බලන්නකෝ උදේ අපි මේ හරියින් හෝටන් ප්ලේස් පහු වෙනකොට තිබුණු වයිබ් එකයි දැන් තියෙන වයිබ් එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මමත් හෝටන් ප්ලේස් දකින්න ආසම මෙන්න මේ විදියට මීදුම පිරිච්ච හරිම ලස්සන සීතල තියෙන මෙන්න මේ විදිහට තමයි මම නම් හෝටන් ප්ලේස් වලට හෝටන් ප්ලේස් දකින්න කැමති. ඒ වගේම හෝටන් ප්ලේස් වල ඉන්න කැමති. ඉතින් අපන් ආසම වයිබ් එක මේ වෙනකොට තියෙනවා. ඉතින් මේ වෙද්දි හවස පහට ඉතර ඇති වෙලාව. ඒ නිසා ගොඩාක් සත්තු මේ වෙලාවට තමයි ඒගොල්ලෝ එළියට එන්නේ. ඒගොල්ලන්ගේ ආහාර ගන්න, කියන්නේ කන්න, තනකොළ කන්න, ඒ වගේ නිදහසේ ඉන්න මිනිස්සු නැති වෙලාවට ඉතින් ඒගොල්ලෝ එළියට එන්නේ. ඒ වගේම තමයි අපි ගොඩක් ආසාවෙන් හිටිය අපි කොටියෙක් දකි කියලා. ඉතින් අපි කීප තැනකම නවත්තගෙනත් හිටියා කොටිය බලන්න. නමුත් මං හිතන්නේ අපිට ඇත්තටම හරිම කියන්නේ ළඟින් තමයි මිස් වුනේ කොටිය දකින්න එක. ඉතින් අපිට අපි ටිකක් වෙලා රැඳිලා හිටියත් නමුත් අපි අපහු කොළඹ යන්නේ එදාම රෑ නිසා අපිට කාල වේලාවත් මදි නිසා ඉතින් අපි හෝටන් ප්ලේස් වලින් ගෝනු බලලා එදා ඉතින් අපි හෝටන් ප්ලේස් වලට සමුදෙන්න හිතුවා. ඒ වුණාට ඉතින් ඔල දන්නවනේ අපි අනිවාර්යෙන් ආයසරයක් එනවා කොටි බලන්න, කඳුකර කොටින් බලන්න හෝටන් ප්ලේස් වලට. ඉතින් ආයසරයක් අපි හෝටන් ප්ලේස් වලට සමුදීලා ඔන්න අපි ආය ඔහේ අපේ හෝම් ස්ටේ එකට ආවා. ඉතින් ලස්සනම ලස්සන දවස් තුනක් අපි ගත කළා. හරිම කාම් විදිහට අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම අපේ වැකේෂන් එක අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඉතින් අපිට ආගේ තොරතුරු හැමත් ගොඩක් තියෙනවා ඉතින් කතා කරන්න. ඉතින් අපි එහෙම කතා කර කර අක්කහදර තිබ්බු රසම රස තේකකුත් බිබි ඈත කඳු නිම්නයන් දිහා බලාගෙන සීතල වෙලාවක උණු උණු තේකෝපයක් දීලා අපේ වැකේෂන් එක මේ විදිහට තමයි අවසන් කරේ. ඔහේ පටිපොල පැත්තෙන් ඉන්නව නම් සයිනීසියම් හෝම් ස්ටේ එකට එන්න. එයාලා ඔයාලව ගොඩක් ආදරෙන් බලාගනි. ඒ වගේම ඔයාලට අෆෝඩබල් ප්‍රයිස් එකකට මෙහි නවතින්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් උත් පහලින් දාන්නම්. ඒ වගේම booking.com එකෙත් එයාලගේ booking.com එකෙත් එයාලා ඉන්නවා සයිනීසියම් හෝම් ස්ටේ කියලා සිලෙක්ට් සර්ච් කරලා බලන්න. ඉතින් එහෙනම් අපි වෙබ් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් බ්ලොග් එක හොඳයි නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට දැනගන්න දෙයක් තියෙනවා නම් ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහල තියෙන bell icon එකත් click කරලා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේම travel video එකක් ආයෙත් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. Bye.